පාර දිගේ එක රැඳිලා ඉන්න හැමෝම මේ වෙනකොට දන්නවා රෙහාන් තමන්ගේ අම්මටයි නංගිටයි පැහැදිලිවම කියලා ඉවරයි තමන් විවාහ වෙන්න නැවතත් තියන්නේ කරලා තියන්නේ කියලා. ඉතින් රෙහාන්ගේ අම්මා මතක් කරලා දෙනවා තමන් කොතරම් මහන්සි වුණාද කියලා රෙහාන්ට ඒ දේ තේරුම් කරලා දෙන්න. ඉතින් රෙහාන්ගේ අම්මා නැවත වතාවක් ලෑස්ති වුණා රෙහාන්ට හරියන ගැළපෙන කෙනෙක් හොයලා දෙන්න. නමුත් රෙහාන් නම් කිව්වේ අම්මට වැඩිය මහන්සි වෙන්න යන්න එපා කියලා. මොකද තමන් මේ වෙනකොටත් කෙනෙක් හොයාගෙන ඉන්න නිසා. ඉතින් දැන් රෙහාන්ගේ අම්මට වගේම නංගිට ලොකු කුතුහලයක් තියෙනවා මේ කවුද කියලා දැනගන්නකන් ඉවසිල්ලක් නැතුවම. ඉතින් දැන් නංගි කිව්වේ නම් පොහොසත් කම් වලින් වැඩක් නැහැ, අනිවාර්යයෙන්ම හොඳ කෙනෙක් වෙන්න ඕනි කියලා රෙහාන් කසාද බඳින කෙනා. මොකද රෙහාන්ගේ නංගි විශ්වාස කරන දේ තමයි තමන් වුණත් පොහොසත් කෙනෙක් බැඳලා කොයිතරම් ලොකු කරදරයකද පටලැවුනේ කියන්න රෙහාන්ගේ නංගි මේ වෙනකොටත් දන්නවා. ඉතින් ඒ වගේම රෙහාන්ගේ අම්මත් මේ වෙනකොට ලොකු ප්‍රශ්නයකට මැදි වෙලා හිටපු නිසා, තමන්ගේ දරුවෝ දෙන්නගේම ජීවිත අඩාලුන නිසා පොහොසත් කෙනෙක්ටත් වඩා හොඳ ගෑනු ළමයෙක් තමයි තමන්ගේ දරුවෝ දෙන්නට කසාද බඳින්න හොයන්නේ හොඳ පිරිමි ළමයෙක් සමගම. ඉතින් දැන් අපි දන්නවා රෙහාන් නම් අම්මත් එක්ක ගොඩක් තරහෙන් ඉන්නේ මොකද රුක්ෂානෝ තමන්ට ජෝඩු කළේ අම්මා නිසා. ඉතින් මේ හැමදේමත් එක්ක අපි දන්නවා දැන් රෙහාන් අවසානයේ තීරණය කළා හදිසියේම සරණිගේ ගමේ ගිහින් සරණිවත් බලලා, ඒ වගේම රෙහාන්ගේ අම්මා ඒ වගේම සරණිගේ අම්මා තාත්තා මේ කට්ටිය මුණගස්සන්න. ඉතින් දැන් ඉදිරියට මේ ගමන යන්නේ කොහොමද? කලින් සරණන් සරණිත් එක්ක තමයි මේ කට්ටිය ගමේ ගියේ. නමුත් මේ වතාවේ නම් අනිවාර්යයෙන්ම සරණි බණ්ඩත් එක ගමේ යාවි කියලා හිතන්න පුළුවන්. ඒ වගේම තමයි අපි දැන් දන්නවා සරණි ගිහින් ඉන්න ඕනේ අරගොල්ලා එනකොට. ඉතින් නමුත් මේ වතාවෙත් ලොකු කරදරයකට තමයි සරණි වගේම බණ්ඩ පටලැවෙන්නේ. මොකද මේ තියෙන ප්‍රශ්න මැදිවට මේ නැවත වතාවක් ඇඹිලි පිට යන ගමනත් ලොකු මානසික වදයක් වෙයි මේ කට්ටියට. නමුත් ඉතින් මොන දේ වුණත් බණ්ඩා රෙහාන්ට සරණිට වෙන් වෙන්න ඉඩක් දෙන්නේ නැති වෙයි. මොකද බණ්ඩ දන්නවා සරණි කොයිතරම් රෙහාන්ට ආදරෙයිද යන වග. ඉතින් හදිසියේම මේ ගැන කියන්න රෙහාන් අඟුලාන්ට එන තියෙන ඉඩකඩ ගොඩක් වැඩි. ඉතින් අඟුලානේදී නැවත වතාවක් සරණි රෙහාන් මුණ ගැහේ කියන විශ්වාසය අපිට තියෙනවා ඇඹිලි පිට යන්න කලින්.